මේක වල් හපු තැන්න කියලා දැම්මට මම දාලාව නම මේක අද ඉඳලා මල් හපු තැන්න කියන්නේ කියලා. මොකද මේ ඉස්කෝලේ කලා උළෙලට මම ගියේ ලංකාවේ කිසිම ඉස්කෝලේක නොදැක්ක නාට්‍යයක් මම එතන දැක්කා. ඒ නාට්‍ය අපේ මාතෘකාවට සම්බන්ධයි. ඒක අධ්‍යක්ෂණය කළ තිබුණේ ඉසුරු බණ්ඩාර කියලා ඉස්කෝලේ මහත්තේ තරුණ අපි අතනදී අපේ දායකයෙක් එහෙමද ඉසුරු බණ්ඩාර ඉතින් මේ තරුණ සංගීත වේදියා ජාතික පාසලේ උගන්වන අපේ ආමුදුරෝ දන්නව බවයි පෙනෙන්නේ මේ ඉසුරු බණ්ඩාර තරුණයා හදලා තිබුණා අර එස් මහින්ද ආමුදුරෝ එදා රටට දුන්නු පණිවිඩය වගේ ලස්සන පුංචි නාට්‍යයක් ඇත්තටම රූපවාහිනී මාධ්‍යෙන් මුළු රටටම පෙන්විය යුතු නාට්‍යයක් ඒකේ ඉස්කෝලයක් තියෙනවා ගුරු මෑණි කෙනෙක් විදියට තරුණ පුංචි දුවෙක් ඇඳගෙන එනවා එයා පටන් ගන්නෙම අද මම මේ කවියෙන් ගීතයෙන් ලස්සන තනුවකින් තනුවත් අපේ ඉසුරු බණ්ඩාර ගුරුතුමාගේ ළමයි කවුරු වෙනවද කියලා අහන්නේ එක එක්කෙනාගෙන් ඉස්කෝලවල සිරිතක්නේ හරෙන්ද මේ ළඟදී එහෙම ගුරු මෑණි කෙනෙක් අහලා ළමයි කවුද වෙන්න කැමති පන්ති 48ක් ඉඳලා 47ක්ම කියලා තියෙන්නේ වෛද්‍යවරු වෙන්න කියලා එක පුතෙක් විතරක් කියලා මං ලෙඩෙක් වෙනවා කියලා. ඒකට තීහල ඇයි? නැති මුන් 47ම දොස්තරලා වුණාම බේත් දෙන්න එකක් ඉන්නේ නැහැ. අන්න ඔය අදහස තමයි ඉසුරු බණ්ඩාර මේ නාට්‍යයට අරන් තිබුණේ. ළමයින්ගේ අහගෙන අහගෙන යනවා. බලන්න ළමයින්ගේ ඔළුවලට සිරිත් ගිහිල්ලා තියෙන හැටි. විරිත් නෙමෙයි. හැබැයි ගුරුතුමී හැම ළමයෙකුම අමතා ඒක වෙනස් කරනවා මං ඒ ඉසුරු බණ්ඩාරගේ මත්තකුදෙන් මේ කරගෙන ආව ලොකු වුණාම මම මන්ත්‍රී කෙනෙක්ම වෙන්නම් ප්‍රාඩෝ ලැම්බෝගිනි අරගෙන ජොලියේ ඉන්නම් පවුලත් එක්කම් පිටරට සවාරි යන්නම් වැරදි කළත් හිරේ නොයා ඉන්නත් පුළුවන් මන්ත්‍රී කෙනෙක්ම වෙනවා පාර්ලිමේන්තු යනවා. එතකොට ගුරුතුමී කියනවා අතීතයේ මන්ත්‍රීවරු ඔහොම නෑ පුතේ රට ජාතිය දියුණුවට වැඩ කෙරුවමගේ පුතේ ජනතා සැප දුක බැලුවා හැමතෙම සුවසෙත සැදුවා කියලා ගුරු මෑණියෝ ඒ සිරිත විරිතක් කරන වාරිත්‍රාක එපා පුතේ එහෙම වෙන්න. මේක ඇත්තටම මම මේ පහුගිය අවුරුදු 15 ඇතුළත ළමයින්ගෙන් දැක්ක අපූර්වම නාට්‍යයක්. ළමයින්ගේ ඇතුළත සිරිත් විදියට මේවා ගිහින් තියෙනවා. ඒකේ තව එක කොටසක තියෙනවා එක පුතෙක් දුවගෙන ඇවිල්ලා කියනවා ඉස්සරහට පොලිසියේ ලොක්කෙක් වෙන්නට මං ආසයි කොමිස් ගහලා පොසත් වෙන්නත් මං ආසයි. තෑගි අරන් හවස ගෙදර යන්නත් පුළුවන් නෝන බබාලට චොක්ලට් දෙන්න පුළුවන්. එතකොට ගුරු මෑණියෝ කියනවා නීතිගරුක නිලදරුවකු වෙන්න මගේ පුතේ වංචා දූෂණ හැම දුරලන්න මගේ පුතේ අකුරටසේ වැය කරනු නීතිය සාමය රකින්නු. එදා ඒක නරඹපු මං ඇතුළු දහසක් පළාතේ මිනිස්සු උද්දාමයට පත් වුණා. මට හිතුණා මේ ළමයි අතරට ගිහින් තියෙන මේ වැරදි සිරි වැරදි පිළිබිඹු ඒකයි මම ඔය ඡන්දෙට ඉල්ලනවද කියලා හරේන්ද්‍ර පුතාගෙන බය වෙලා ඇහුවේ මොකද මටත් හොරෙන් මට සතියක් ආශ්‍රය කරන්න හම්බුනේ නැහැ සතියට වෙනස් වෙලාද කියලායි බැලුවේ. ඊළඟට දැන් මේ මගේ ළඟ තියෙන පොත පුළුවන් නම් පෙන්නමු අපි මහ පොළොවෙන් සඳළු තලයට. මේ පොත ලියලා තියෙන්නේ